අයිබුවන් අපේ රටට තිබෙන්නේ වීරයන්ගෙන් පිරුණු ඉතිහාසයක්. ඒ නිසාම අපේ ඉතිහාසයේම වීරකාව්‍යයක්. ඒ යුගවලදී බිහි වෙච්ච වීරයන් ඔවුන්ගේ වීරකම් වලින් ශූරකම් වලින් ඉතිහාසයේ අපූර්වට හැඩ කරලා තියෙනවා. එවන් බොහෝ වීරයන්ගේ වීරකම් ලේඛනගත වෙලා තියෙනා වගේම ඇතම් වීරකම් ජන මතකයේ අපූර්වට ජන සමාජය රැකගෙන අවිලා තියෙනවා. මා අද සාකච්ඡා කරන්නේ ඉතිහාසයේ එලෙස රන් අකුරින් සනිටුහන් වෙච්ච ඓතිහාසික පයපහරවල් කීපයක් පිළිබඳව. අනුරාධපුර යුගයේ දුටුගැමුණු මහරජතුමාගේ රාජ්‍ය කාලයේ දසමහා යෝධයන්ගෙන් විශේෂ යෝධයෙක් බවට පත් වුණු ගෝඨාභය යෝධයා සහ රිටිගල ජයසේන කියන සටන්කාරයා අතර ඇති වෙච්ච යග්ගහපිටියේ ප්‍රකට සටනේ ගෝඨාභය යෝධයා එල්ල කරපු කුකුසා උදය කියන ප්‍රබල පයපහර පිළිබඳව ඉතිහාසයේ සඳහන් වෙනවා. අප කවුරුත් දන්නවා එම පයපහරින් රිටිගල ජයසේනගේ හිස කැඩුණු බවට හිස ගලවාගෙන ගිය බවට ජන ප්‍රවාදවත් සඳහන් වෙනවා. අනුරාධපුර යුගයේ ගජබාහු රජතුමත් ඉන්දියාවේ මල්ලව දේශයට අභියෝග කරලා මල්ලව දේශ හිටපු දක්ෂම සටන්කාරයෙක් සමග පොරට වැටිලා අංගම් ශිල්පේන ප්‍රබල ගැටයක් උපයෝග කරගෙන ඒ මල්ලවයාව සිර කරලා තමන්ගේ පයින් මල්ලවයාගේ හිස කඩා වැටෙන්නට ඉල්ල කරපු තවත් ප්‍රකට පයපහරක් පිළිබඳව ඉතිහාසය විස්තර කරනවා. එවගේම සීතාවක යුගයේදී අවුරුදු 22ක් වෙච්ච ටිකිරි කුමාරයා පස්යදුන් කෝරළයේ දියවලකඩදී විදිය බණ්ඩාරගේ ප්‍රධාන සෙන්පතියෙක් වෙච්ච සමරකෝන් මුදලි නයිදේ කියන සටන් ශිල්පියාට එල්ල කරපු මාරාන්තික පයපාර පිළිබඳව රාජාවලිය සීතාවක රාජසිංහ රාජ්‍ය කාලයේ බොහොම අපූර්වට විස්තර කරනවා. නූර රාජධානි සමයේදී දෙවනි රාජසිංහ රජතුමා දෙමළපත්තුවේ ඔට්ටුකච්චේ කියන වනාන්තරයේ හිටපු මිනිමරු ඇතෙකුට අටලොස් ශ්‍රියනක් උඩ පැනලා නිල පොළවල් හතකට එල්ල කරපු මාරාන්තික පයපාර පිළිබඳවත් ඉතිහාසයේ බොහොම සවිස්තරාත්මකව සඳහන් වෙනවා. මේ ඓතිහාසික පයපහර පිළිබඳව ජනමතකය කොයිතරම් දුරට විහිදුනාද කියනවා නම් 18 වන සියවසට අයත් බවට විශ්වාස කෙරෙන කුරුණෑගල කොළඹගම විහාරයේ වනමඩුවේ පේකඩ කණුවකත් සටන් ශිල්පියෙක් තවත් සටන් ශිල්පියෙකුට එල්ල කරන මාරාන්තික පයපහරක් සටහන් කරන්නට කැටම් ශිල්පියා සමත් වෙලා තිබෙනවා. මා මේ ඓතිහාසික පයපහරවල් පිළිබඳව ඔබට මතක් කරේ අපට අමතක වෙලා ගිය තවත් ඓතිහාසික පයපහරක් පිළිබඳව ඔබගේ මතකය අවදි කරන්නට. මේට අවුරුදු 11කට කලින් එවකට හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මැතිතුමන්ගේ යතුරුපැදි ආරක්ෂකයා බවට කටයුතු කරපු කෝප්‍රල් යකන්දාවල මේ වාගේම ඓතිහාසික පයපහරක් එල්ල කරනවා. යුද හමුදාපති සරත් පොන්සේකා මැතිතුමන් වෙත එල්ල වෙච්ච මරාගෙන මැරෙන බෝම්බය බැඳගෙන ආපු බෝම්බකාරියට කෝප්‍රල් යකන්දාවල එල්ල කරපු පයපහරින් කෝප්‍රල් යකන්දාවල එතනම මියදෙනවා. නමුත් ඒ පයපහරට පින් සිදු වෙන්නට යුද හමුදාපතිතුමා දිවි ගලවා ගන්නවා. මේ මරාගෙන මැරෙන බෝම්බකාරියට ඒ වෙලාවේ ඒ නිවැරදි ෂණික පාපහර කෝප්‍රල් යකන්දාවල එල්ල නොකරන්නට අද අපට සමරන්නට බොහෝ වෙලාවට යුද ජයග්‍රහණයක් ඉතුරු වෙන්නටත් නොතිබුණා. එනිසා තමගේ ජීවිත පරිත්‍යාගයෙන් කෝප්‍රල් යකන්දාවල එල්ල කරපු පයපහරත් මේ ඉතිහාසයේ ඓතිහාසික පයපහර ගොන්නට එක්කාසු කරගන්න ලෙසට මම ඔබට යෝජනා කරනවා. අප 11 වන යුද ජයග්‍රහණය සමරන මේ මොහොතේ එය කෝප්‍රල් යකන්දාවලගේ නාමයට උපහාරයක් වේවි.